සමග ජන බලවේගයේ අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලී ජන කොට්ටාසත් සමග එකට අත්වල් බැනගෙන මේ රටට කොඩි විනයක් වන මේ 20 වන සංශෝධනය අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් පරාජය කරන්නට අපි නායකත්වයේ ශක්තිය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ අපේ ගමන හුදෙක් 20 වෙනි සංශෝධනයේ පරාජය කිරීම පමණක් නොවේ අපි ඊට වැඩිය නූතනවාදී ප්‍රගතිශීලී දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් හැටියට 27 ලක්ෂයකට වැඩි ජනතාවක් ශක්තිය ලබා දුන්නු දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ඉදිරි දැක්මක් තුලින් අපි අපේ ගමන ක්‍රියාත්මක කරමු. විස්ස පරාජය කරන්නට කටයුතු කරනවා වගේම අපි 19න් ඔබට ගිය 19 ප්ලස් ව්‍යාපාරය ඒට සමාන්තරව ක්‍රියාත්මක කරමු. මුකට 19 ප්ලස් කියන්නේ 19 ප්ලස් හරහා මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කළ යුතු ඉහළම සංශෝධන ගත යුතු වැදගත්ම පියවර අපි නොපැකිලිව ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිමු. 19 වෙනි සංශෝධනයේ අඩංගු වුණු සියලුම අඩුපාඩුකම් අඩුලුහුණුකම් අපි නිවැරදි කරන්නට යන අපි ක්‍රියාත්මක කරන සංශෝධන පුද්ගලයෙකුගේ හෝ ඒ පුද්ගලයා නියෝජනය කරන කොට්ටාසේ අනාගත උන්නතිය තකා ක්‍රියාත්මක කරන්නේ නැහැ. සංශෝධනයේ ක්‍රියාත්මක විය යුතු සියලුම කරුණු කාරණා පාර්ලිමේන්තුවේ සම්මත වූ වහාම හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටි. කොමිෂන් සභාවල ස්වාධීනත්වය තහවුරු කරන්නට ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. 19 වෙනි සංශෝධනය ගෙනාවට මදි 19 වෙනි සංශෝධනයෙන් බිහි වුණු ඒ ආයතනවලට ශක්තියක් ලැබුණේ නැහැ. මුදල් ප්‍රශ්න තිබුණා, මානව සම්පත් ගැටලු තිබුණා, ඒ වගේම විවිධ අවස්ථාවල විවිධ පුද්ගලින් ඒවට බලපෑම් කරන්නට කටයුතු කරා. එහෙම සංශෝධනයකට අපි එකඟ වෙන්නේ නැහැ. 19 ප්ලස් කියන්නේ පිරිසිදුවම ස්වාධීනත්වයේ නාමෙන් වචනේ පරිසමාප්තාර්ථෙන් ස්වාධීන නිදහස් නිවහල් ආයතන බවට අපි ඒක පරිවර්තනය කරමු. භෞතික සම්පත් නැති මානව සම්පත නැති හුදෙකලාව බිහි වුණු කොමිෂන් සභාවලින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ දුර්වලතා සියල්ලක්ම අපි නිවැරදි කරමු. ඒ වගේම මේ ආයතන වලට එතන් පටන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් ක්‍රියාත්මක නොවන ආකාරයෙන් එම ආයතන වල ස්වාධීනත්වය 90%ක් නෙමෙයි 100%ක්ම ක්‍රියාත්මක කරන්නට අපි 19 ප්‍රස් වැඩසටහන හරහා කටයුතු කරන්නට අපි සැලසුම් කරනවා.